අපරාධ නඩුවන් සංග්‍රහයේ 26 වගන්තියෙන් තියෙනවා මහජනතාව පොලිසියට තොරතුරු ලබා දෙන්න නීතියෙන් බැඳලා ඉන්නවා කියලා. ඒ තොරතුරු ලබා දෙන්න ඕන. දැන් හුඟක් දෙනෙක් කියන්නේ දන්න තොරතුරක්වත් කියන්නේ නැහැ. මොකද හේතුව මොකද කියන්නේ මේ අපි මේ කතා කරන්නේ හැම වෙලාවෙම කසිප්පු ගැන විතරයි. මේකට වැටලීම් වලට ඉන්න වෙනම සුරාබදු දෙපාර්තමේන්තුව ඉන්නවා. පත් කළා ලංකාවේ. නමුත් පොලිසියට මේකේ බලතල දීලා තියෙනවා මොකද මහජන පීඩා ඇති වෙනවා කසිප්පු නිසා. ප්‍රදේශවල බීලා වෙරි වෙලා මිනිසුන් ඔය කාරවුල් කරගන්නවා. පොලිසියට තියෙන්නේ මත්ද්‍රව්‍ය වැටලීම් පමණක් නෙමෙයි. අපිට තියෙනවා ප්‍රභු ආරක්ෂාව, මහජන පැමිණිලි, අපරාධ වැළැක්වීම, පරිසර සංරක්ෂණය, නොයේ රාජකාරී විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේවට නිලධාරී යොදවුවාම මම හිතන්නේ ඔය වැටලීම් වලට යොදන්න තියෙන්නේ 40ක සංඛ්‍යාවක් නිලධාරී 4-5. ගියක් ඇදුවා කිව්වට එකපාරටම රැයට ගිය කඩලා කියලා පොලිසියට මේ විත්තිකාරයා ගිහිල්ලා ටක් ගාලා අල්ලගන්න බෑ. එහෙම අර දිව්‍යඥානයක් නැහැ පොලිසියට. පොලිසිය තොරතුරු රැස් කරලා තමයි ගන්නේ. සමහර ඇංගිලි සලකුණු ගන්නවා, නිල සුණුකියෝ ගෙනත් දානවා. එතකොට අපේ ඉන්න වෙනම සොපෝ නිලධාරීන් කියලා වෙනම අපිටත් වැඩි විමර්ශනය කරන්න පුළුවන් හැකියාව දෙන නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. ඒ නිලධාරීන් ගෙනල්ලා තොරතුරු හොයලා තමයි අපි මේ අත්තරංගුවට ගැනීම කරන්නේ විත්තිකාරයෙක්. එතකොට මේ අත්තරංගුවට ගැනීමට කරාට ගේ බිඳලා ගත්ත බඩු හොයාගන්නවා. එහෙම නැත්නම් අපිට මේ බඩු නැත්නම් ඔප්පු කරගන්න මේ අහවලා දැක්කයි කිව්වට හොරා බඩු ටික අපිට දෙන්න නැත්නම් හොරාගෙන් බඩු ටික අපිට හොයාගන්න බැරි නම් අධිකරණයට දාලා අපිට ඔප්පු කිරීමේ කාර්යභාරේ අඩුයි. එතකොට 100%ට 50%ක්වත් අපිට ඔප්පු කරගන්න බෑ. ගියා කියන එක විතරයි ඔප්පු කරගන්න පුළුවන්. හොඳම මේක තමයි බාන්නත් හොයාගෙන අපි අහවලාගෙන් හොයාගත්තා. ඒ හොයාගෙන විස්තිකාරයා ඉදිරිපත් කරනවා කිව්වොත් එහෙම අන්න එතනදී 100%ක් තියෙනවා අධිකරණයේ ඔප්පු කිරීමේ බාරය කියන්නේ.